අලුත් ලෝකය, අලුත් ලෝකය, හරිමදේ හරියට, හරිමදේ හරියට. ප්‍රධාන ලාම්පු ආලෝකයේ මදිවීමට හේතු සහ පිළියම්. අද දින මා කතා කරන්නේ බොහෝ දෙනෙකුගේ දැවෙන ප්‍රශ්නයක් වන ප්‍රධාන ලාම්පු ආලෝකයේ මදිවීමට හේතු සහ ඒවා निराකරණය කරගන්න ක්‍රම ගැනයි. අපි බලමු ආලෝකයේ මදිවීමට හේතු මොනවද කියලා. අවපෑ ගැනුණු පරාවර්තක, විදුලි සැපයුමෙහි බාධා, ආරෝපණ පද්ධතියේ දුර්වලතා, පරාවර්තකයට නොගැලපෙන බල්බ යෙදීම, ප්‍රමිතියෙන් තොර බල්බ යෙදීම, මුදල් දී ආලෝකය අඩු කර ගැනීම. අවපෑ ගැනුණු පරාවර්තක සඳහා විසඳුම වන්නේ දුර්වල වූ පහන් වෙනුවට අලුතින් ඒවා යෙදීමයි. පරාවර්තක ලෝහ නම් ඒවා ක්‍රෝමියම් ආලේප කිරීමෙන් අලුත්වැඩිය කරගත හැකි. පාස්ටික් ඒවා නම් විකල්ප නැත. නමුත් ලයිට් අලුත්වැඩිය කරන අය නිකල් කරන බව පවසමින් නිකල් ස්ටිකර් අලවා අලුත්වැඩියා කර දෙනවා. ප්‍රවේශම් වන්න ඔබට පුළුවන් ඔබේ ලාම්පු පළපොදු කාර්මික මහතෙකුගේ සේවයේ ලබාගෙන අලුත්වැඩියාව කරගන්න. ඔබ සෑම විටම නිෂ්පාදකයා අනුමත කොට ඇති බල්බ් වර්ගයේම යොදන්න. H4 තිබෙනවා නම් ඒ වෙනුවට නිෂ්පාදිත LED හෝ සීනන් ආදී යෙදීමෙන් පළක් නොවේ. අප බොහෝ දෙනෙක් සිතා සිටින්නේ කහපාටට හුරු ආලෝකයේ ලබා දෙන ඒවායේ ආලෝකයේ මද බවත්, නිල් පාටට හුරු ඒවායේ ආලෝකයේ වැඩි බවත් කියාය. මෙය මිත්‍යාවකි. වඩා නිල් වූ ආලෝකය අපට අඳුරු බවක් ලබා දෙයි. අපගේ මාර්ග කළු පැහැ නිසා තවත් සමහර බල්බල සූත්‍රිකාව නියමිත නාභියේ නොපිහිටා ඇත. එවිට පරාවර්තනය හරියටම සිදු නොවේ. එම නිසා සෑම විටම ප්‍රමිතියෙන් උසස් වර්ග තෝරා ගන්න. බුද්ධිමත්ම සිතා බලන්න. ප්‍රධාන ලාම්පුවෙන් කරන කාර්යයට ඉඩ දෙන්න. විදුලි සැපයුමේ බාධා, මේ තමයි අපි නිසි පරීක්ෂණ මගින් හේතු සොයා අලුත්වැඩිය කළ යුතු දෝෂය. අවශ්‍ය උපකරණය මල්ටිමීටරයක්, 14-30 හෝ 28-30 වයර් යාර දෙකක්, ටෙස්ට් ලයිට් එකක්, මෙම වයර් ස්විච්, කනෙක්ටර් ආදී ලයින් ඩ්‍රොප් ඇතිවන්නේ බොහොමයක් පැරණි වාහන බලයි. නවීන වාහනවල මේවට පිළියම් යොදා ඇත. වාහනය පන ගන්නා ප්‍රධාන ලාම්පු ක්‍රියාත්මක කරන්න එය හයි බීම් එකේ තබන්න. ලාම්පු දෙකම දැල්වී තිබීම අනිවාර්යයි. මල්ටිමීටරයකින් බැටරිය අග්‍ර දෙක අතර වෝල්ටීතාවයේ මැන සටහන් කරගන්න. එය VII සිතමු. බල්බේ හයි බීම් අග්‍ර දෙකට මීටරේ සම්බන්ධ කර වෝල්ටීතාවයේ ලබා ගන්න. එය V2 සිතමු. ප්‍රධාන ලාම්පු දෙකේම ලයිට් හෝල්ඩර් ගලවා ටෙස්ට් ලයිට් එක භාවිතයෙන් සැපයුම් අග්‍ර හඳුනා ගන්න. බල්බේ ධන සැපයුම් සහ බල්බේ බැටරියේ ධන අග්‍රය අතර වෝල්ටීතාවයේ ලබා ගන්න. එය V3 සිතමු. බල්බේ ඍණ සැපයුම් සහ බැටරියේ ඍණ අග්‍රය අතර වෝල්ටීතාවයේ ලබා ගන්න. එය V4 සිතමු. දෝෂයේ සොයාගමු. මේ අනුව අප තීරණය කළ යුතුයි කුමන විදිය අලුත්වැඩියාවක් කළ යුතුද කියා. ඉතින් මේ වගේ තොරතුරු දින පතාම නරඹන්න. පහලින් අලුත් ලෝකය අපිව subscribe කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.